ඔන්න නදීබල් අපි ඔයත් එක්ක නෙමෙයි වැඩිපුර කතා කරන්නේ අම්මත් එක්ක. ඒක හොඳයි. කමක් නැද්ද? ඒක හොඳයි. හරි මේ අපි මේ දැන් ප්‍රවේශයක් විදිහට මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න හිතුණා සමේ දැන් නදී මාල් කියද්දි මතන මේ නම හැදෙන්නත් විශේෂ හේතුවක් තියෙනවා සහ විශේෂ කෙනෙක් තමයි මේ නම යොදලා තියෙන්නේ කියලා මට ආරංචියක් ආවා. අපි අම්මගෙන් අහමු කොහොමද මේ නදී මාල් කියලා නම හැදුණේ කියන එක. නදී මාල් කියලා නම හැදුණේ ඉතින් මම නදීෂා. මගේ තාත්තා අමල්. ඉතින් මගේ සීයා තමයි ওই නම දැම්මේ නම් දෙක එකතු කරලා අමල්ගෙන් අමල් මාල් මගේ නදී කියලා රැගෙන තමයි දැන් මේ නදී මාල් කියලා. අද තමයි තේරුනේ. මේ වගේ හේතුව කියලා අරපුරු සිදුවීමක් තියෙනවා නේද? අනිවාර්යයෙන්. මොකද මේ වගේම කතා කරන්න ඕනේ මේ දැන් නදී මාල් සීයා ගැන කතා කරත් මේ දැන් પરම්පරා තුනක නේද? දැන් අමල් පෙරේරා, නදී මාල් පෙරේරා, මර්වින් පෙරේරා. ඉතින් මේ පෙරේරා මර්වින් පෙරේරාගේ කටහඬ තවත් ඉදිරියට ගෙන යන කෙනෙක් තමයි නදී මාල් පෙරේරා කියලා කියන්නේ. හරි අපි මුලින්ම පුංචි කාලය ගැන කතා කරමු. කොහොමද මේ පුංචි කාලේ ටිකක් දඟයිද නැත්නම් අහිංසකයිද? පුංචි කාලේ නම් අපු එහෙම දඟල කමක් නම් දැක්කෙම නැහැ. මේ වගේම හරි මයින්සකයි. හරි මයින්සකයි. මොකද එයාගේ පාඩු එයා හැමදේම එයා තනින් කරගත්ත ඉතින් මේ එහෙම මේ දඟ නැහැ හරි අහිංසක චරිතයක්. දැන් අපි හැමෝම දන්නවනේ දැන් නදීමාල් මේ තිරේ ඉස්සරහින් ඉන්නේ මෙන්න මේ විදිහට. හරිද? අපිට කියන්නකෝ දැන් අම්මගෙන් අපි අහමු සචිත්‍රා මේ ඇත්තටම නදීමාල් කියන්නේ කොයි වගේ චරිතයක්ද? නදීමාල් කියන්නේ ඉතින් ওই ඉන්නවගේ අහිංසක චරිතයක් තමයි ඇත්තටම. අම්මට ඉතින් ගන්නලා එහෙමත් දන්නේ අද එකඟ ආරයි. හිනා වෙනවා පිටිහා බලනවා. මොනවා කියන්නේ යාට? කේන්තියක් හේම යන්නේ. මොම පාඩුවේ ඉතින් ඉන්න ඔයා. අපිට කියන්නක දැන් ලදරු වේ අපි ගැන කතා කරොත් එහෙම මේ පෙර පාසල් යනටත් කලින් වෙච්ච සිදුවීම් එහෙම නැද්ද රසවත් සිදුවීම් අපිට මතක් කරන්න පුළුවන්. ලදරු වයස කියන්නේ එහෙමයි දැන්. එහෙම දඟකාරකමක්ද? දඟකාරකමක් කියලා කියන්නත් බෑ ඒක. මොකද මෙයා ඉතින් පොඩි දවස්වල මේ මම හිතන්නේ දෙක වසර වගේ ඇති. මේ දෙක වසර තුනක් මෙයා ඉතින් සෙල්ලම් කරන්න යනවා පොඩ්ඩක් අපේ ගෙවල් පිටිපස්සේ ගෙදරකට. ඉතින් එක දවසක් මම හැමදාම කියනවා ඉතින් එයාට හය වෙද්දි එන්න ඕන පුතේ. ගෙදරට ඔයා හය වෙද්දි එන්න මට ඇහෙනවා එයා කතා කරන මම පුතේ කියලා කිව්වම මෙයා අම්මේ එනවා කියලා එහෙම කියනවා. ඉතින් එදා කොහොම හරි මෙයා මේ මම කතා කරන කොටත් මේ සද්දයක් නැහැ. ඊට පස්සේ ටිකක් කළා එනවා අම්මේ කිව්වට නැහැ. ඉතින් එදා තමයි හැබැයි මට හරියට කේන්ති ගියා. මෙයා මං එක්කගෙන ආවා ඇවිල්ලා ඉතින් මෙයා පාරව දෙක තුනක් ගෑ. ඒක තමයි මෙයා මුලින්ම ගුටි ගාපු දවස. ඒ තරම් කිසිම පාරක්වත් ඇත්තටම මෙයා එහෙම වැඩ කරලා නැහැ. බොහොම නිවිහනේ එදා තමයි ඉතින් මටත් කේන්ති ගියා. මම කිව්වම වෙලාවට ආවෙ නැහැ මේ. හැබැයි බලනකොට මේ ඒ ගෙදර මේ මලගයක් ඒ ගෙදර මොනවා හරි සද්දේ හින්දා මෙයාට ඇහිලා නැහැ මම කතා කරනවා. ඒනට මේ ගුටි කාපු පළවෙනි දවස හොඳට මතකයි නේද? කොහොමද යද්දේ? ඔබට කියන්න මේ දවස ගැන. ඒක ඉතින් මේ හරි සනීපවත් දෙකීමක් අතරම මේ ගුටි කෑවා ඉතින් පාරවල් දෙක තුනක් නෙමෙයි අතරම 10ක් විතර කෑවා. හොඳටම තරහා ගිහින් අම්මට. ඔව්. ඒ කියන්නේ මං එනවා මට 6ට එන්න කියලා තිබුණේ. ගෙදරට යනකොට 8 මාර්ට් විතර ඇති. ඒ කියන්නේ මං මෙහෙම සෙල්ලම් කරලා ඉවරලා යනකොට මලගයක්. ඒ කියන්නේ ගෙවල් දෙකක් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. එක ගෙදරක මල ගෙදරක්. ඉතින් මේ එහෙ නැවතිලා කැරම් ගගා හිටියා. යාළුවෝ ටිකම අම්ම කෑ ගහනවා ඇහුන්නේ නැහැ ඉතින් මල ගෙදර සද්දේ අරගෙන. ඉතින් ගෙදරට ගියාට පස්සේ මේ හම්බුණා කෑම. ජීවිතේ පුරා ආදරේ බෙදා ලස්වි දින ජීවිතේ